යි බෝවන් සුබ දවසක් සිල්දනාටම අදත් සිරිමත්ගේ ස්ෝ ගනිිත පන්තියත් එක්කයි මේ ළමයි සම්බන්ධ වෙන්නේ අපි සිරිමත්ගේ ස්කෝල ගනිත පන්තිය වෙනත් ගනිිත පන්තිවලටා වෙනස් කියලා දැන් ළමයි දන්නවා අපි විෂය මාලාව තියන විෂය සම්පූර්ණයම අපි මුල ඉඳලා ප්‍රධානතේමා හය ඔස්සේ තමයි සාකච්ඡා කරන්න ල මයිත් එක්ක එතකට ඒ තේමා හයට අනුව තමයි විභාග ප්‍රශ්නපත්තරය සකස් වෙන්නේ අපි අදත් පාඩම පටන්ගන්න ඉස්සල්ලා එක නැවත මතක් කර අපේ පරණ මතකයන් හොදට මත අරගන අපි වැඩකරමු දැම් බලන්න ගනිත ප්‍රශ්නපත්තරේ කොටස් දෙකකින් එනවා ඒ සහ බී කියලා මේකට පෑ දෙක කාලයක් ලැබෙනේ තමයි ප්‍රධාන තේමා හය සංකයා වීජගනිතය ජාමිතය මිනිතේ කුලකහා සම්භාවිතාව සංඛ්‍යානය එතකොට ඒ තේමා හයට අදාලව කෙටි ප්‍රශ්න හතරක් හයක් අටක් හතරක් දෙකක් සහ එකක් වශයෙන් ප්‍රශ්න විසිපහ ලැබෙන්ෙන එතකොට මිනිතේ පාඩමෙන් ප්‍රශ්න හතරක් ලැබෙනවා කෙටි ප්‍රශ්න ජාමිතීම් ප්‍රශ්න අටක් දෙනවා ලකුණු දාසයක් දෙක ගානේ ඒවි දිහ මේ බී කොටසට වීජ ගනිතයේ ජාමිතය ප්‍රශ්න දෙන්න නෑ අනිත්තේමා හතරෙන් සංක්‍යතේම ප්‍රශ්න දෙකකුත් මිනිතේ නකුත් ුලක සම්භාධය නෙකුත් ංකයානය න එකකුත් ඉදිර ප්‍රශ්න පහයි එතකොට සම්පූර්ණ ලකුණු සීයක් මේ පලොන්න ප්‍රශ්න වත්තර ැබෙනවා දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්න මේ වීජ ගනිිතය කියන තේමාව පස්සේක දෙවනි ප්‍රශ්න පත්තරේදී ප්‍රශ්න දොළහක් ලැබෙනවා ඒ කොටසත හයයි බීකොටසද හයයි මේ තේමා වශයෙන් සංක්‍ය අතේමය ප්‍රශ්න දෙයි වීජ ගනිිතයෙන් තුනයි ජාමිටයෙන් තුනයි මිනිතයෙන් ප්‍රශ්න දෙකයි කුලක සම්භාවිත එකයි සංකයන එක විදි තම ප්‍රශ් දොහන එතනද වීජක් ඒ කොටසෙන් පහක් ලියන්න ඕනේ එකක් ඔකොල් අතාරෙන්න්න පුළුවන් බී කොට සෙෙන් හයයක් තියනවා එකක් අතාරෙන්න්න පුළුවන් එතකොට ප්‍රශ්න දහකට උත්තර ලියනවා ලකුණු සියයක්ක් ලැබෙනවා. මේ දෙක සංකල්නය උන හම ලබෙන මුල්ලකුණු ගැනමේ තියෙන්නේ. සාමාන්‍ය පෙළ ගනිත ප්‍රශ්න පත්තරයට ලකුණු දෙසිය විශ්සක් තියෙනවා ප්‍රශ්න වතර දෙකටම පලවෙෙනයකට සීයි දෙවිෙනකට එක සිය විසයි. ඒක සිය විස්සෙන් ලකුණ විස්සක් අතාරෙන් ඕන ැන ප්‍රශ්න දෙක උත්තර ලියන්නන් වශ්‍ය නයක ග තමයි ලකුණු සිය බඩ පත්වන එක සීවවිස ඒ අනු මේ පෙන්න ලතින්න පේපර එක ඇතුළේ ලකුණු දෙසියයේ විස්සක් සම්පූර්ණයෙන් තියෙනවා අපි අද කතාකරන වීජ ගනිතේ මාතෘ කාවේ ලකුණු හතලස් දෙයක්ක් විභාගෙදී එනවා කටි ප්‍රශ්න හයක් ප දිහටත් රචනාම අදදිලිය ප්‍රශ්න තුරක්වි දිහටත් අපිට ලැබෙනවා ඉතින් ඔය අදහසනුව තමයි මේ සිරිමදගේ පාසැලේ සිරිමදදී ස්කෝලේ ගනිත පන්තිය පවත්වන්නේ එතකොට දැන් අපි අද වීජ ගනිතයේ සාමාන්‍ය පෙළ දක්වාම යන්න අවශ්‍ය මූලික දැනුවත් කිරීමම් හයේ හතේ අටේ පන්තිවලදි නමය දහය වසරවලදි ඒ ඔක්කොම අපි එකතු කරලා දැන් අපි හදන්නේ ඒ වීජගනිතය පාඩමේ ඉදිරි පියවරට යන්න. දැන් මේ තියෙන්නේ ඒ සහ බීවිදිහට වීජීය ප්‍රකාශනවල ආකාර දෙකක් අපි ඉස්සල පාඩමිලි කතා කරා එක තවටිකක් මේ තියෙන්නේ සාධක විදිහට දෙක වරහන් එක් දන්න දෙකයිවයිධන පහ මේ තියෙන්නේ සාධක විදිහයට මේ තියන්නේ සාධක සුළු කරහම අපි ගෙනා මේ ප්‍රකාශනයේ වරහන් නිවත් කරනවා කියලා දැන් අපිට ළමයි කරන්න ඕන මේකදී ඒ කියන ප්‍රකාශනය තියෙනවා ඒ කියන තීරුවේ කොටස් එකොලහක් කොටස් එකො අහට ගැලපන්න සුළු කිරීම් එකොළහක් බ කොටසි තියනවා දැන් ඕකොල්ලොක් බලන්න ඕනේ යා කරන්න ඕනේ මේ පලවෙනි වරහන සුළු කරාම බ කොටස කොයිකද හරි උත්තරේ ඕකොළ දන්න මේ වරහණ මච කරන්න බලමොපි කරගනෙන එක්පනින් දෙකින් එක් වැඩි වුුණ දෙකයි එ දෙකෙන් දෙයිවැඩන හතරයිවයි දෙකෙන් පහවැඩනු දහයයි එහෙනම් මේ තියෙ දෙකයික් හතරයි වයි දහය මෙන්න මේකට හරියන්න මෙන්න මේ පිළිතුර ඊළඟට හතරෙන් ගුණවෙන්න ඕනේ දෙකයි ඒ දනබී ධන ස්තුනයිසි දෙවරක් හතර අටයි ඒ අටයි ඒ පල දෙකක් තිේ නොමේ ඒ දෙකින් ගොගදවලු හතර වරක්බී හතරයිබ එහම් මෙන්න මෙතර න හතර වරක් තුන දොලහයි C මේ ප්‍රකාශයට හරින්න මෙන්න මෙතන ද හතර අටයි ඒ උම තුන්වෙෙන එක පහෙන් ගුණවෙන්නවනේ පස්වරක් දෙකයි ඒ කියන්න දහයයි ඒ. පස්වරක් රින පහයි පස්වරක්තුන පහලවයි. දහයයි ඒ රින පහ දන පහළවා. මෙන්න මෙතන නත තම එක හරිියන්න. ඊළඟට හතරෙන් ගුණවෙන්නවුවන වරහණ තුළි පඩතුන හතරවරක්තුන දොලහයි එක්. වරක් දෙක අටයි වයි හතරවරක් පහ විස්්සයි දොහයි එ හරිනටයි වයි මෙන්න මෙතන හරි යන මටන්නේ ඊළඟට හතරයි පීවලින් ඒ හතරයි පඒ හරි හරි හතරයි AP හතරයි හතරයි ප මෙන්න ඊළඟට දෙකයි ඒවලින් ගුණවෙන්න ඕන දෙකයි ඒ පහෙන් දහයයි ඒ දෙකයි ී වලින් දෙකයි අර උඩ දයන්නේ දෙවරක් දෙක හතරයි ABCAB වන්න මෙතට ආවෙන්න මේ ගාන මේක උත්තෙනයි තියෙන්නේ ඊළඟට එක්වල දෙයි තුනයික් තුනයි එක් වර්ග වයි මෙන්න අව පහයිිට මේ හතරයි ඒ වලින් දෙක අටයි ඒ තිය එක බලන්නක අේතිෙන් අ අටයි රහම්බෙන අටයි ඒ හතරයි හතරයි ඊළඟට පහෙන් පහයික් තුනයි ව එකගන පහල ව ඒම තියෙන පළවෙන්න මේ මේ තින පහල වයි7 එඇ මෙන් සම් හරි ත්ර පහල වයික් විසි පහයික් පස්වර කතර විස්්යිස හරි ඊරඟට තුන්වරක් කතර දොහක් තැඟ අපට දෙකයි නිතුරල තින්නේ එකක් මේ උත්තර අනිෙක මේ උත්තර ද ොළහක් මෙතන දොහ හරින හයයි දන නමයයි එක්සඩ් මේ තියෙන්නේ ඔන්න ක්ෂ දෙකයා කරම එක අතිම උත්තරය දැන් අපිට බලමු නමු හතරයි Pවර්ගය R දෙකයි QR දෙකයි PQR මේ ලක්ෂයයි තනයි ඔන්න එතකොට මේ සාම වරහන ඉවත් කරහම ලැබෙන පිළිතුර මේ තියෙන්නේ තම කරන තේරෙන අතකොට මයි මේ ප්‍රකාශනයේ සාධක තමයි මේ තියෙන්නේ සාධක කියන්නේ පොදු සා දෙකය පිටතරරං අනිත්‍යය වරහණ තුළ දානක ඒක අනිප්‍යතතමයි වරහන් නිවත් කිරීම දැන් ඔන්න අපේ අභ්‍යාසය කොල් මතක් වෙන කරේ දැම් බලන්නක මේ තියෙනෙත් ඒකමයි හිස්තැන් විදිහට මෙතන තියෙනවා සාධක දෙකේ ගුණිතය මෙතන තියෙනවා ප්‍රකාශනය අපි මේ ප්‍රකාශනයේ සාධක ොහයලෙමකෝ ඔන්න මෙතන ප්‍රකාශනය නමයයි ඒ විසිහතයි ඒවර්ග දහාටයි AAB අපි හොයනන සාධක දෙක ගුණිතයක් දිට අපි දන්නවා මේ පධතුවටම පොදුවෙන මහාම සාධක පිනවා මහාපොඩු සාධකය ඒ අකුරක් පොදුවයි වජය පදයක් තියනෙනවා ඒ හැම පදේම දිනවාඒක. නමෝරක් ශකරයේ මේ ඔක්කොට මෙන වහනම් මේේ මහාපොඩු සාධකය නමයයි ඒ. ඒ මහපඩු සාධකය ඒම් අපට ඉතුරු වෙනවා වරහ නැතුරට නමයයි ඒ වරක් එ එකතු කිරීම විසිහත්තට නමවරක් තුනයි ඒ අපි අරන්තිනවා සීවර්ග ඉතුරු වෙනවා. දහට නමවරක් දෙකයි ඒ අකු අපි ගත්ත පොඩි සාදරය ඉතුරවා බීයකුර. ඔන්න එතන උත්තරේ. එක සා දෙක දෙකතමමා ලිවේ නම්මයි ඒ වරක් ඊළඟට අටයි x විසිහතරයි x ප හතලිහයි x කියන පදේ පජය පදයෙන්ක්ොද අට විසිහතර හතලිය තුරට මහාපොඩු සාදකය අට එහෙන මේ අටයි මහාපොඩු සාධකය ඉතුරු වෙනවා වයි දන විසිහතරට අටවරක් තුනයි හතලිහට අටවරක් පහයිව ඔන්න ඒ වරහන් උත්තරේ ඊළඟට තුනයිAB හයයිAB දොහයි AC වGය පදොලින් ඒ කියන පදේ තියෙනවා හැම පදයගම ප තුනේම තුන හය දොලහ මහා පොඩු සාධකයේ තුනටම් පොදුඉන්න තුන එ නම් මෙතන තුනයි ඒ පොදු සාධකය ඉතුරු වෙනවා B අඩු කිරීම තුන්වරක් දෙකයි B එකතු කිරීම දොළහට තුන්වරක් හතරයි C. අයි දොහයි Px විස්සයි A පොදයි වජය පදයකත අට දොලහ විස්ස ඔක්කට පොදුුසා දෙකේ හතර හතර වරක් දෙකයි හතර වරක් තුන හතරක් පහයි එන හතරයි x තමයි මහා පොඩු සා දෙක තන. අපට මෙතන ඉතුර වෙනවා දෙකයි ව රින්න දොළහට හතර වරක් තුනයි පීයකුරක් ඉතුරෙන එක්සකුර අපි අරන්දින කන්න විස්සට හතරවරක් පහයි අපි එක්සකුර ගත්ත අප පොඩු සාදේර ඉතුරුණ ඒ සහවයි. ඔන්න මුල් ප්‍රකාශනවල සාධක ලිව්වා. දැන් ඊළඟට තිනමේ සාධකලියපුව ප්‍රකාශනය විදිරෙන වහන් නිමත් කරන්න. හ ව දොළහයි ඒ හතරවරක් දෙක අටයිබී හතර වරක් තුන දොළහයි ඒ වර්ගය ඊලඟ ප්‍රකාශනය සුළු කරම තුනයි ඒවලින් ගුණ කරය මේ පදතුන තුවරක් දෙක හයයි AP දන තුන්වරක් තුන්න නමයයි ඒ. තුන් අරක් හය දහාටයි ඒ ඊරඟට දෙකයි ඒවලින් මේ පටතුනම ගුණවෙන්න ඕනේ. බලන්න දෙකයි ඒවලින් ඒ ගුණනම දෙකයි ඒ බලය දෙක දන්න. දෙකයි තුනයි බී දෙවරත් තුන හයයි ඒී. ඟට දෙවරක් දෙක හතරයි ඒ වැඩි කිරීම ඒ ඒ වර්ගවන අතරගන්නප දෙවරක් දෙක හතරයි ඒකු නැත යකුුණ දෙවනි බලය තන්න හතරයි ඒ දෙවනි බලය C දෙක ගුුණ ටදින පලිතුනම දෙවරක්තුුණ හයයි ABCAB දෙවරක් හතර අටයි BC. දෙවරක් පහ දහයයි තුයික්ලින් ගුණරන තුංවරක් දෙක හයයි x ඒ පද තුනමෙන්න්්ඩෝනේ ඉළඟට තුන්වරක් තුන නමයයි xක් වර්ගය යි x දෙවනි බල xක් වැරි කිරීමක් දෙරි ලලාට තුන්වරක් හය දහටයි x ද අටයි xp ඒක අවසාන වරහන හයෙන් ගුණවෙන්න ඕනේ හයවරක් දෙක දොලහයි x ව වර්ගය එක තියණය ගැතුළේ දන්න හයවරක් තුන්න දහටයි x. හයවරක් කර විසි හතරයි ඉස ද විසි හතරයි එතකොට ප්‍රකාශනයක සාධක කියන්නේ මහාපොලු සාධකලල වරහනක් කතුර තියෙනකට ඒ වරහන නැවතිවත් කරහම අපිට මුල් ප්‍රකාශනය ඕකතමයි සාධක සහ වරහණ්‍ය වච්කිරරි මතර තියෙන රජු සම්බන්ධය දැම් බලන්න මෙතන තියෙන්නේ ඒකෙම තව පොඩ්ඩක් එහාට ගේපු අදහසක් මේ සාධක දෙක් ගන්න පුළුව ඕනෙම ගාන්නක එක තම එක තේරුම් ගන්න ඕනෙ. මේ Vජය ප්‍රකාශනය රින හතරයිෙක් දන දොළහකින ප්‍රකාශනය. ඒක Vජය ප්‍රකාශනය පදවල පොළු සාධකයේ විදිහද අපි අරඳදිෙන දෙකරම් පොදයි හතර. එතකොට එහනම් සාධක දෙක විදිර එන්නේ අපිට හතරවාරයක් රි දනතුන මං ඇයි රිනක් දැම්ම මේ හතරෙන් x වැඩි වඋනහම් අපිට රින හතරයිෙක් සෙන්ඩුවව ෙනම් රිනව ේතුයි තනයි රියි රි හතරවාරයක් රිනක් දනතුන ඊළඟට මේ ඒ ප්‍රකාශනය විජ ප්‍රකාශනය රි හරයෙක් දන්න දොළහම. එතන අරන්තනවත් මහාපඩුසා දෙකේ රිනහතර ලකුණ මාරු කරවන්න රින හතර ගත්ත මහාපඩු සා දෙකය එහෙනම් රිනයි දනයි තමයි මේක එතකොට එක ධන එක් වෙනවා මෙතන රිීණතුන වෙනවා. රිණහතරෙන් එක් වැඩි වුන රිනහතරයි එක්සේෙනවා රිනයි රිනයි දන දොලහ එෙනවා ලැක්නේ එහෙනම් අපි එකක්ම ගැටලුව හර දන දොලහ කියන එක ධනපොඩු සාධකයේ ගත්තොත් පිළි තුළ හතර වරක් රි රිිනපොඩු සාධකේ ගත්තො ත්‍රින හතර වරක් x ්‍රන තුන එකම දේ හතර දන්න x ්‍රන තුන දන්න. හතර රිනවෙනකොට x දනවෙනවා දන රිනවවා ඒ පදා හරියටම විදිර මාර්රුලය න එක තම වෙන්නේ. මේ ගානත් බලන්නක. රි හයයි දන අතයි වයි එත අරන්තින්න දන දෙකනේ මහපොඩු සා දෙකේ එනම් දන දෙක ලිව්වා. රිණ එන්ඩ නම් මෙතන රින්න තුනයි x එතකොට රින හයයික් එනවා දන එන්න නම් ආපහෝ දනමයි දෙවරක් හතරයි වයි දන දෙක දවා මහපොඩු සාධක රන්තියන්නේ අපිට රිින දෙකාරග ඔන්න හදන්න පුළුවන් මේක රින්න දෙක ගත්තොත් එන එක මල් ලියන්නම්. දෙකවාරයක් මේක දන්න තුනයි එක් වෙනවා මෙතන රින හතරයි වයි වෙනවා. මේ මේ සා දෙකේ ගුඩ කරල් මේ පදේ වෙනවා. මේ පන දෙකේ මහපොරඩුසා දෙකේ රින දෙකයි එ සරන්තින්නේ. රින දෙකයි. එනම් මේ පදේ රිනවැ්ඩෝන් නිසා දන එන්න ඕනේ. තුනයි න එඩඩම් ආපවහු න ණයි රියි දෙකයි xවරක් තුන්න රින හයයි දෙකයි x වරක් හතර අටයි x වවන වයි අකුරක් එෙනවා. හරි දැන් ඊළඟ එකේ මේ පඩ තුරටම මහාපොඩුසා දෙකේ දන දෙක දන පොඩුසා දෙක අරන්තයඉන්නේ. එතකොට බලම් ධන පොඩුසා දෙකේ ගත්ත මෙතන තුරෙනවා රින ඒ. දන දෙකයි බී දෙවරක් දෙක හතරේෙනවා රි දෙවරක් තුන තුනයි ස ඕොන දන පොඩුසා දෙකේ ඒ ගානමයි රින දෙකයි ඒ ධනහතරයි බ රින හයයිස රිිණ දෙකයියේ දන හතරයි බී රිණ හයයිසි එතන අරන් දින්න රින පොඩු සා දෙකේ එනම් මේක දිහා බලානම රි පොඩුසාධකය මෙයා දන මෙයා රින දෙකයිබී නැවත මෙතන දන තුනයිසි ඊළඟක රින්න තුනයි ඒබී රින නමයිබී මහා පොඩුසාදකේ රින්න තුනයිබී රින පොඩුසා දෙක ගරන්තඉන්නේ රින තුනයිබී නම් පොඩුසා දෙකය මෙතන ඉතුරු වෙන්නේ ඒ රින තුනයි ඒ බී එනවා නමේ එ රින මෙතැන්ෙන්ඩෝන දන්න රිනයි දනයි රින වෙන්නේ තුන්වරත් තුන්න නමයයි බී ඊළඟ එකේ දන පොඩු සාධ කරන්න දෙකයි එක්යි දෙකයි එක්යි පොඩු සාධකය දෙකයික්යි දෙයික්ව එකයි එක එක ලකම ලියන්න මඕනේ හරි ඔන්න පැළෙන එක අට එන්න දෙවරක් හතරයි x පොඩුසා දෙක විදිර අරන්තිීනවා තව ඉතුරු වෙන්න ස එ අටයි X දෙනවා පිළිතුර වරහන්නේ වච කරාම අන්තිමකොටස බලන්න පහයි x දහයයි x දහයයි P සංකයා තුනට මහපොඩුසා දෙකේ පහ පදයක් මෙත X පදයක් මෙතන තින්න පව එහ පොදුසාධකේ වෙන්නේ වජී පදෝලින් වයි අකුරේ පරතුනිීම තියෙනවා. පහයි වයි තමයි මෙටන්ටෙන්නේ ඒක මට සින ගන්නත් පුළුවන් දනගන්නත් පුළුවන් දන්න පහයි වයි ගන්නක එතකොට එනවා උත්තරේ X මෙතන්ට දන්න දෙකයි ඊළඟත මෙතෙන්ට දෙකයි ප දෙයි ප මෙ පොඩිු සාකේදගොට පහයි වයි පහයි වයි තමයි පොඩු සාධකේ ඕක රින පොඩු සාදකේ ගත්තොත් මේ ගෙන්නේ රින පහයි වයි අනි පද ඔක්කොම රීන වෙනවා රින්න x රි මෙහම තිබ්බොත් කොල්ට තව දුරටත් ඔන්න මේ ප්‍රකාශනය මෙන්න මෙහම සුළු කර ලියන්න පුළුවන් කො රින්න පහයි වම රි සාධක ගත සලන රිීන පහයි ව ලියලා මේ පර දෙක සුළු කැපිටක නයික ලියන්න පුළුවන් න දෙයි එම ලියන්න පුළුවන් මේ දෙකම සජාතිය නිසා මෙතනත් පුළුවන් දන්න තුනයි දන දෙකයි ප කිය සුළු කරලා ලියන්න මෙතන පහයි වයි පොඩුසාධක අරගන එහම සුළු කරන්න පුළුවන් අපිට මේකද බලාපොත්තුර ති පොඩු සා දෙක ගැනීම මෙහම ලියන්න පුළුවන් ඒ වගේ අවස්සාාවල නතකොට ඔන්න බලන්නක තව වර්ගඵලය ආශ්‍රයෙන් වීජ ප්‍රකාශනයක් තියෙනවා ද මේකේ අහන්නේ මෙන්න මේ අඳුරු කරල තියන මේ හැඩේ වර්ගඵලය දිග වීජ පදලින් දීලා තියෙන්නේ දැන් මේකේ කීපයකට මේ ගාන හදන්න පුළුවන් ක්‍රම තුන හතරක්ම තියෙන අපි ක්‍රම දෙක් විතරලුව ඔගොලන් අනිත වා ගන්න අපි රෝන මෙන්න මේ රූපයේ වර්ගඵලය හොයන්න කෙනෙකුට පුළුවන් මෙන්න මෙෙම වෙන් කරගන්න මේ රූපේ රිජුකෝනාශ දෙහිකට වෙන් කරගත්තාහරි එතකොට මේ රිජුකෝනාශයේ වර්ගඵලය වෙන්නේ දිග එ දන්න තුන්න පලල එක් දන දෙක ම් මේ කොටස වර්ග පලය එ තුන ගුණ කිරීම දන දෙක ඒෙ ගුණතට උත්ර ගන්න ම් ගුණ කලම ොප ද ගුණු කර දන්නවන එක් වර්ගය දෙකයි තුන තු අරත් දෙක හයයි ඒක සුළු කරම පිවා එක් වර්ගය දෙකයි තුනයි පරි දෙක එකතු කරාම පහයි x දන හය ඔන්න මෙන්න මේ කොටසේ වර්ගඵලය ව එහෙවි මෙහා කෑල්ලි අනික් ලේ වර්ගඵලය ගන්න පුළුවන් x ධන x දන දෙක ගුණ කරහම x ධන එක ගුණකිරීම x ධන දෙක ඒ දෙකේ ගුණිතියගෙනවා එක වර්ගඵලය හා කොටසේ xක් වර්ගය මේ දෙකේ එකතුව තුනයික් හැක පරමල්ල නවාව දෙකයියි තුනයි නතනරම් තුනයි දෙකයි පහක් ලියන පුළුවනේ වගේ දෙවරක් එක දෙක ඔන්න එක වර්ගඵලය මෙන්න මේ කොට සේ වර්ගඵලය ඔය දෙකේ එක තුවන මුලවර්ග පලය ගන්නේ එහෙනම් මේ ප්‍රකාශන දෙක එකතු කරනවා අපි xක්වර්ගය xක්වර්ගය දෙකයි x වර්ගය හයයි දෙයි අටයි ඔන්න මුළු වර්ගඵලය සඳහා වGය ප්‍රකාශනයක් සාධකයක් විදිහර ලියනව නම් පොදු සාධකය දෙක වර්ගය හතරයි x දන හතර එියන්න පුලුවන් සාදේේ ගුණිතයක් විදිහත මේකතම අපි ඕන උත්තරය අපින් බලාපොතුන උත්තර දවන්වාොක වේජයේ ප්‍රකාශණයක් මේක මුලු වර්ග පලය ඔ එක විදිහක් තව කෙනෙකුට මේ කොටස සම්පූර්ණ කරගන්න පුළුවන් බලන්නක මේ කොටස අපි සම්පූර්ණ කරගන්න ෝ සම්පූර්ණ රාමේ විදිහයට සම්පූර්ණ රජුකෝනාශය වර්ගඵලය හොයලා එකන්නේ x ධන තුනෙන් මේ මුළුදිකම ගුණ කරනවා එකන් ම ගන්න මෙ මෙහෙම x ධන තුන මේ එක පැත්තක් න තුන මේ පලල වෙනවා x ධන දෙක xක් නක කියන්නක් එක තුනාව දෙකයි xක් දන තුන්න දෙක ගුණ මුළුව එකම් වර්ග පලය නවා එතකොට ඒක මෙන්න කොටස අඩු කරහම උත්තරේ ගන්න පුළුවන් මේක සුළු කරහ මෙ උත්තරේ තමයි දෙකයි වර්ගය න හ තුරත් දෙක හය තුන්වරත් තුන් නමයයි එක සුළු කරවා දෙකයිexක් වර්ගය දන නමය මේ කොටසේ පලලපි දනේ x ටි x දන තුනෙන් x දන දෙක අඩුවනවා එ දන තුනකින් අඩු කරඩෝනේ xක් දන දෙකක් කොටක්ලක් අඩු නහම බින්දුුවයි තුනෙන් දෙකක් එකයි එහම් මේ කොටස එකක් හැටරෙනවා එම් මේක වර්ගඵලය නවා අපිට xක් ද වරක් ඒ කියන්නේ දන එකමයි ඔන්න මේ කොටස වර්ගඵලය දැන් අපිට තියන්නේ එම් මේ මුලු වර්ගඵලයෙන් මේොට අඩු කරන්න දෙකයි xක් වර්ගය දන්න නමේයි x ද නමෙන් අඩුකරඩ ඕනේ x දන එකක් අපි අඩු කරමුක මේ පදේ වෙනස් වෙන්න දෙකයි x වර්ගය නමයෙන් එකක් ගිය හම අටයි x නමයෙන් එකක් ගියම අටයි බලන්න හරිදි කියන දෙකයි x වර්ගය දන අටයි දන අට දෙකයි x වර්ගය දන අටයි x දනනාට දිවරමන් කරම දේක ැදවා එකක් ඒ කියන කොටස වර්ගඵලය වෙන මෙහෙව්වා Bී කියන කොටස වර්ගඵලය වෙන මෙහෙව්වා ඒ දෙක එකතු කරල මේ උත්තරේ ගත්තා. මම මේක රජුකෝනාශයක් විදර හදාගත්තා හදාගන මුල් ලොකුර ජුකෝනාශ්‍රයම් වර්ගපලය හෙව්වා ඒ මෙන්න අපි හදාගත්ත සුදුපාට කටස සී කියන කොටස ර්ග පලය හව්වා එක් දන එක මුළුව අර්ගලය මේ කොට සඩු කරාමත මේ කොළ පාට තින කොටසෙන්නේ. අන්න අඩු කරා අපි උත්තරයක් දෙකයි එක් වර්ග දනටයිඒක් දානට ක්‍රම දෙකින් හර්තාව ක්‍රම කර පුළුවන් කෙනෙකුට මෙහෙම නැතුව මෙහෙම වෙන් කරගන්න පුළුවන් මේරිජු කෝනාශ්‍යය වර්ගඵලේ හොයනවා මේක වර්ග පලයේ හොන එකොතු කරන්නවා ඕන තවගෙනට න මේ ිකෝනා කාරව ක අපවෙන් කරගන්න පුළුවන් බින්දදි ගොඩක් තිීන එකක්නේ ක්‍රම දෙකට ඕන්නන ලමයිට පෙන්ව මේ අන්දුරු කළ කොටසේ වර්ග පලය තර වීජයේ ප්‍රකාශන වලින් එන්නේ අපිට මේක එක්වලට අගයක් දීපු ගමන් අපිතම අපිට කියනවා මේක එක්වලාගය සමානයි තුනයි කියෙන දුන්න කියන්නක සටිමට තුන අපි මේ ගේ හන්න පුලාම මෙතැන් තුනු දේශේරපුගම්. වර්ගය නමයයි නවරත් දෙක දහටයි අටවරත් තුන විසි හතරයි අට එම් උත්තරේ තුන දැම්මත් දහ අට තුන්වරක් කට විසිහතර මේක වර්ගපලය එන වර්ස අටයි අටයි දහසයි හතරයි විස්සෙන් බින්ඳදුව දෙකයි. එහෙම උනානම් වර්ග සන්ටිමීටර් පණහයි මේ රපය එක්වලාගේ තුන වුණොත්. එක්සොලාගේ වනාගයක් වුණොත් ඒ අනුව මේක උත්තරය අපට එනවා හරි ද මේ රූපය පාර්ග බලය හෙවක් ක්‍රම දෙහෙකට තවුරූපයක්තින බලන්න රජුකෝනාශ්‍රකාර ඉඩමක් කියන්නකො මේ මේ වගේව දකල තින වකොල්ම පිහිනුම් තටාක පූල් එකක් කියලපි කියන්නේ මේ වගේ තියෙන මේ තියෙන්නේ වතුර මේ හ ටයිල්ල තින පොටස මේ හරි ෝකොල විදින්න කරන්න පුලුවන් තමයි වසුර. එතුොට මේක හදනකොට මෙන්න මේ මුළු වර්ගඵලයෙන් මේ තටාකේ වර්ගපලේ අයින් කරහම මේ ටික තමයි අඳුරු කරල තියෙන්නේ. අපිටකිදහැකි නාන තතාාකය වටා ඇවිදින්න පුළුවන් වර්පලය කොච්චරද ඔන්න විභාගට හනපුලම් ප්‍රයෝගානක් ජල තතාාකයක් තියෙනව ඒ තටාකට අදාල දිග අටයි එක පලල දන පහයි ඒ තටාකේ එ දන පහක් පලල මේක දිගකුත් අපි දාගමු තතාකේ දිග පලල දෙනවා අපිට දුන්නම අපිට පුළුවන් මෙන්න මේ ගාන තැන් වකොල්ොින් අහන්න මෙන්න මේ අඳුරු කළකොටසේ වර්ගඵලය ක් දන දෙකයි දැන් අපෙන් අහන මේ අන්ුරක ලොකටේ වර්ගඵලය. එහනම් අපි මේක දිකරන්න ඕනෙ ලේසිම ක්‍රමේ තමයි තතාකයත් එක්ක මුළු වර්ගඵලය හයනෝඒ යන්න මුළුදිග එක් ධන අට පලල එක් දන පහ තැ ළමයි දන්න පාටක ස්ුළු කර ගන්න. ප ප්‍රකාශණය සුළු කරන්න එක් වර්ගය අතයි පහයි දහතුනයි එ අටවරක් පහ හත ලිහයි ඔන්න මුළු වර්ගපලය ත්‍රරිපාදයක් වෙි පවාගත්තා ඊළඟට මේ ජලය තියන අපි ජල තතාක වර්ගඵලය හයමු ජල තතාාගේ වර්ගපලය ගමුකු අපි එතකොට ඒකේ දෙයි පලල x දන එකයි දැන් අරවි දිහටම එක පාට පිලි ගොඩක් ලියන්නතු එක වර්ටම ගමකු x වර්ගය මේ දෙකේ වර්ගය දෙකයි එකයි තුනයි මෙතනාව අටයි පහයි දහ තුක් ගත්ත වගේ මෙතන ගත අටවරක් පා හත ලියනම් දෙවරක් එක දෙක ජල තටාගේ වර්ගඵලය මේ මුළු තතාකයේ සමඟ ඉඩ මේ වර්ගඵලය මේ තියෙන්නේ ජල තතාාග වර්ගඵලය එහෙනම් මේ ටයිල්ලපු කොටස වර්ගපලේ ටයිල්ල තින අපි විදලා උතුට නාන්න කිය යාම පි පුළුවන් එහෙම පයින්න කරන්න මේ මෙහරි අවිදින පුළුවන් එහෙනම් මුළු වර්ගඵලයෙන් මේ වර්ගඵලයේ අපි අඩුකර හමහරින හතලි මේ දෙකා අඩු නහම තිස් අ්ටයි දහතුනෙන් තුනක් අඩුනාම දහයයි X ති වර්ගය වර්ගය නැති වෙනවා අබින් දුවයි එහනම් මේ කොටසේ වර්ගපාලයට අපිටෙන්නේ දහයයි x දන තිස් අට කියලා අඳුරු කළ කොටස වර්ගපල වජය ප්‍රකාශනය එඉතා අපිට. දන තිස්සටය නවා මේ ොන්න මෙන්න මෙහම අඩු කරන්න පුළුවන් X වර්ගය ද දහතුනයි දන හතලිහ අඩු කිරීම මේ තතාගේ වර්ග පලය X වර්ගය ද තුනයි තන දෙක මේ පදය එහෙම ම ලියලා දහතුනයි හතලිහ රහ රන හිලගොන වැඩුව රි රියිධන රින්නර්ය රිනයකින් වැඩි කරන්නේ රින්න තුයි රියිධනයි රින්න දෙක ධනක් වර්ගේ රිනක් වර්ගේ ශුන්නේ වෙනවා දහතුනෙන් තුනක් අඩුවනාම දහයයි හතලිහෙන් දෙකක් අඩුවනාම තිස් අටයි අපට හො පෙන්න්න කපුළුවන්ු කඩු කරන විදදිිය මේම ර්ගපදය එක්වර්ග පදේශ උන්න වන හතුන්ෙන් තුනක් අඩුරා දහයෙක් සත ලිහ දෙදයක්කරව ද සටහෙම ගත්තා තම් මේ විදිල් ලියල ගන්න පුළුවන් ඔන්න එතකොට මේ වගේ වර්ගඵලය ආශිත වීජය ප්‍රකාශනවල සුළු කිරීම් එනවා දැ මේකෙදත් එක්වෙනුවට අපිට අගයක් දුන්නත් අපි හිත මොක එක්ල අගය පහයි කියලා එක් සමානයි පහනම් මේ ටයිල්ලල්ල දින කොටස වර්ගපලය කොච්චරද දහය වැඩි කිරීම පහ එක්සුන්ට පහ දැම්ම දනතිස් අට දහවරක් පහ පණහයි දනතිස් අටයි එද අපිටවා උත්තරයක් අටයි බින්දුවයි අටයි තුනයි පහයි අටයි මේක මීටර් නන් දිගුන්නේ වර්ග මීටර් අසු අටක් තියනව අපිට ඇවිදින්ඳ පුළුවන් කොටස. එක්සොලාගේයට අපිට දෙන අගේ අනුව මේ වර්ග පලය වෙනස්සේෙනවා තර වීජය ප්‍රකාශනවල සුළු කිරීමම් තවදුරටත් ප්‍රායක ගැටලෝලින් අපි ගත්තා දැන් අපිට ත්‍රිප්පද වර්ග ප්‍රකාශන සිය සහ සාධකවලටනයක ඊළඟ කොටසේ අපි ගමුකු මෙන්න්න මේ වගේ රූපයක් මෙන්න දිග ඒ පලල ඒ අපි කියන මේකට සමචතුරශ්්‍රයක් කියලා මේ කෝණය තංශග අන්නුවෝ වඋනහම මේ අපි ගත්ති සමජතුරශ්්‍රයක් හරි එතුකට මේ සමජතුරශ්්‍රය අපි ඒ සමජතුරශ්්‍රයෙන් ඇතුලේ මේ මගේක් අපි ගධඳකෝ සමජතුරශ්්‍රයක් තියෙනවා ඒක පැත්තක දිග මේ පැත්තත් සමජතුරශව දෙකක් අර ඉස්සල්ල ගහන වගේම අහුව මෙන්න මේ අඳුරු කරපු කොටස වර්ගඵලය කොච්චරද කියලා ඉති අපිට තියන අරව දිහටම ලොකු සමජතුරශය වර්ගඵලයඒ වැඩි කිරීම A ි කියන ඒක ඒ වල දෙවැනි බලෙන ඒ වර්ගය ඇතුළ තියෙන කුඩා සමචතුරශ්‍රයබ ගුණ කිරීම අපි කියනවාබී වර්ගය එහනම් ලොකු සමචතුරශ්‍රයෙන් පොඩිය එක අඩුකරහමනේ ඉරිහපටිගේ ර ඉස්සල්ල වගේ නාන තතාගේ අඩුකරහම ටයිල් වල වර්ග පලාව වගේ එනම් මේකේ වර්ගඵලය කියන්නේ අඳුරු කළ කොටස අුරු කල කොටස බලන්න සමානයි ඒ වර්ගය අඩු කිරීම බීවර්ගය ඔන්න හොම තිබ්බ අපි කින මේකට නමක් කනිතයේදී වර්ග දෙකක අන්තරයක් දෙවනි බල දෙහක වෙනසක් වර්ග දෙක අන්තරයක් දැන් ඔන්න ඕකටත් අපි සාධකයක් හොයනවා අපි කියන අයකට විශේෂ නමක් වර්ග දෙකක අන්තරයේ සාධක අපි බලම් කොහොමද එන්න කියලා ඔන්න මේ තමයි වාර්ක දෙක අන්තරෙන විදිේ තවරපයක් ම පෙන්න්නන්නන්ග මේ වගේ සමජතුරශ්්‍රයක් තියෙනවා ඒ දිග ප මේ වගේ තව සමජතුරශ්්‍රයක් තියෙනවා දිග ප ව මේ තමයි අන්ඳුරු කරපු කොටස එතකොටට මේ අදුරු කල කොටසේ වර්ගපල්ල ය කියන්න මේයකිෙදිද එක් වර්ගය අඩු කිරීම වයිවර්ගය ඒත් වර්ග දෙක අන්තරයක් දැන් මෙන්න මේ වර්ග දෙක අන්තරයට ලැබෙන සාධක අර ත්‍රිපද වර්ග ප්‍රකාශනය වගේ මේ වගේ වර්ග දෙකන්තර සාධක ලැබෙන විදිහ අපි හොයගඩක් ලන්න පඩක් රෝපයක් මං අරජ මැදගන්නග මේ රූපය මදින්නක හොන්න ඇතුලි තින සමජතුරශ්‍රය ැේ අප අහන්නේ අදුුරු කරන කොටසන මෙන්න මේ කොටසේ වර්ග පලය තම අපිට ඕනේ එක හොයා ගන තියෙනෝ දැන් ඕ තමා අපිට ඕනේ අපිකිෙන ඇතර ඒ ඒ වර්ගය අඩු කිරීමබීවර්ගය දැන් ඕකට අපි ප්‍රකාශනයක් වෙන විදිහරගමු මේක අපිට වෙන් කරන්න පුළුවන් වගේ මේ අතර වෙන්කරම අපි ඔන්න හොම ඔන්න මට කෑලි කොටස් දැදිීන එකයි දෙකයි තුනයි හතරක් දැම් මේ කොටස් හතර මෙතන ඉඳල මෙතෙන්ට මුළුදිග ඒ මේදිග B. මෙන්න මේ දෙපැත්තට ඉතුරු වෙනවා ඒ අඩුකිරීමබ වලින් බාගයක්න්න මයි පෙන්වා මෙතෙන මෙතට ඒ ප්‍රමාණයක් දිගයි මේ කොටස එහනම් මේ කොටස් දෙකටම ඉතුරුවෙන්නේ ඒ අඩුකිරීම එක පැත්තකරෙනවා ඒ අඩුකිරීම වලින් හරිට බාගයක් එහම් මෙන්න මේ කොටස දිග ඒ රින්න බ බෙදීම දෙක පැත්තත් එම එන්නේ කොයි පැතර ද ඒරින බී බදීම දෙකක් කන්නේ දැ එහ මේ මෙතනදර මෙතන්ට ඒරින්නබී බෙදීම දෙක ඒරිනබී බෙදීම දෙක මේ කොටස මේ කොටස වර්ගඵලය ඒරින්න බීබෙදීම දෙක වැඩි කිරීම ඒ මේ කොටස වර්ගඵලය මේ කොටස වර්ගඵලයක් ඒකමයි එම් මේ වගේ දෙකුණයක් මේ කරේමගක්ද මෙන්න මේ කොටස වර්ගඵලය ඒ වැඩි කිරීම ඒරින්න බදීම දෙක මේ කොටස වර්ගඵලයක් ඒකමයි ඒ වැඩිකිරීම ඒරින බබදීම දෙකක පල්ල වැඩ මේ කොටස් දෙක තියෙනවන්නේ එතකොට මේ ටික ඒරින බීබෙදීම දෙක මේ පැත්ත බී එ තව එනව එකතු කිරීම ඒරින බබෙද දෙක ගුණකිරීම බී ඒ වගේ කොටස් දෙකයි ඔන්න මුළු වර්ග පලයම අපි හවාගත අඳුරු කළ කොටස. දැම් මේක පොටි සුළු කිරීමක් කරහම අපිට එනවා මෙතන මෙන්න මේ පදේ සුළුවෙනවා මේ පදේ සුළුවෙන ඇත පිළ දෙනවා මෙතන ඒරිනබී වරක් ඒ දන්න ඒරින බීවරක් බී. මෙතන පොදු සාධකයක් එනවා ඒරින වරක් මෙතන ඉතුරු වෙනවා ඒ දන්න B සැම්බලනන අපිටාව උත්තරයක් ඒරින්න B වරක් ඒ දන. එහෙනම් මෙන්න මේ අඳුරුව කල කොටස වර්ගඵලය ඒ වර්ගරිනබීවර්ගය කියන කොටස වර්ගඵලයේ සාධක විදිහතාවත් එෙනවා ඒරින ඒ දන. අපි එක නිසා කියනවා ඒ වර්ගයරන්නබීවර්ගයේ සාධක ලෙස ඒ දනබී වරක් ඒරින්න මේ තමයි ඔබිගෙන වර්ගදික අන්තරයේ සාදැක් කියල අපි කතා කරන්න ඔන්න ඕක ත මං මේ ලැබෙන විදිහමේ ඒරින්න බ වරක් ඒ දනබ ැබෙන්නේ කොමද කියලා වර්ග පලය ඇසුරෙන් පෙන්වරමයින්ට මේක තව විදිහකට පෙන්න්න පුළුව ඒ විදියක් පෙන්නුවේ රජුකෝනාාශ්‍ර ඉදිර අරං ඒ මනත්න් ත්‍රපීසියමක් විදිර ගණත් මේ පෙන්න්නන්න පුළුවන් ඒත්ම පෙන්න්න ඇතකොටතාවයක් පැහැදිිියෝගොල්ලට මේ රූපයමයි ඒගානමයි දිග ඒ පලල ඒ සමජතුරශ්‍රයක් දිගබී පල්ලබ සමජතුරශ්‍රයක් අන්දුරු කල කොට හතමයි මේ තියෙන්නේ. මේක මෙෙම හදාගන්නවා ඔන්න මේ ත අදරු කර කොට හරන මේ හතර තමා අපිට ඕන වර්ග පලේ එක හොය මොකුි මේ දිග ඒ හරිට ද අපි කෙන සමාන්තර පාර දෙකේ එකතුව දෙකෙන් බෙදලා ලම්බ උසම් වැඩි කරන මෙන්න මේ උස කියන්නේ අපි ඇස්සලා හෙව්වාගේ වනවා ඒරින්න බීබෙදීම දෙකහහල තින්න එක ඒරන්න බීබෙදීම දෙක මේ කරේ සම්මය එක ත්‍රපිසීමක වර්ගඵලය හෙව්වා එකට්‍රපිසීමක වර්ගපලය හෙවවය හරි මෙන්න මේක ගන්නක ෝගේ වර්ගඵලය එහෙව්ේ සමාන්තර පාරි දෙක එකතුව දෙකෙන් බෙදර රම්බුසිෙන් වැඩි කරම්. මේක සුළු කරම් අපිට එෙනවා. ඒ දන බී බෙදීම දෙක ගුණකිරීම ඒරින බී බෙදීම දෙක එරනවා ඒරිනබී ඒ දන බී ගුණකිරීම ඒරින බී බෙදීම දෙවරක් දෙක හතර වීජීභාගනය . එක කොටසක වර්ගපලය මේ වගේ ත්‍රපීසියම් තිනව එකයි දෙකයි තුනයි හතරයි මේ ත්‍රපීසියම් හතරෙම වර්ගඵලය කියන්නේ මේ එකක වර්ගඵලය හතරෙන් වැඩි වුන හම හරින්නේ මේක වර්ගපලය ත්‍රපීසිීම වර්ගපලය තමයි ඒරින්න දනබී ඒරින්න බීවිදීම හතර ඒ වගේ හතරක නිසා ගුණ කරනවා හතරෙෙන් දැම් මේ හතරට මේ හතර සුළුව වෙනවා හතර වරක් එක හැටිරෙන ඉතුරෙනවා අපහු ඒ දනබී වරක් ඒරින බී ඒ කියන්නේ ඒ වර්ගය රිනබී වර්ගයට සමාන සාධක දෙක තමයි ඒ දනබී වරක් ඒරින බී දැම්මං ආකාර දෙයකින් එකත් පෙන්නවා එකක් රජුකෝනා සමචතුරශ්්‍ය දෙකෙන් හදපු රජුකෝනාශ හතරක්ක වර්ගඵලය හොයලා ත්‍රපීසියම් හතරකටවෙෙන් කල්ලා ඒත්‍ර පිසියම් හතර වර්ගඵලය හොයලා එහෙනම් වර්ග දෙහෙකන්තරය සාධක කියන්නේ පලවෙනි සාධකය එකතු කිරීම දෙවන සාධකය පළවන සාධකයා අඩු කිරීම දෙවන සාධකය ර දැන් අප මේක වර්ග දෙහෙක අන්තරයක් විදිර දුන්නම් අපට ගැටලු අපි බලමු හදන විදිිය මේ බලන්න අපි දෙවා එක් වර්ගය රින වයි වර්ගය අපි සාධක ලියනවා x ධන අපි දෙනවා ඒ වර්ගය රින්න නමය ත අපි ලියනවා ඒ වර්ගය නමය කියන එකත් මේ වගේ වර්ගයක් විදිල්ලි දැිට තුනේ වර්ගය ඇයි තුන්වරක් තුන නමයයි අපිට මේක සාධක දෙකේනවා ඒරින තුන ඒදාන්න තුන අපිද අප දෙවා හැටහතරරින්න එම්වර්ගය හැටහතර ලියත හැකි අටේ දෙවනි බලය අඩු කිරීම එම් දෙවනි බලය දැට පටලගන්න එපා මෙතන මුලින් ලියන්නේ අටන හෙනං අඩු එ අනිත් සාධකය අට එකතු කිරීම එ මේ දෙක මාරුුණත් ප්‍රශයන එකතු කිරීමද අඩු කිරීම මාරුණත් වරදි අට අඩු කිරීම එ අට එකතු කිීම සාධක තව එකක් බලන්නක දෙකයි එක් වර්ගයරන අට සාධක දැ මේක වර්ග දෙකක් මනවෙයි වර්ග දෙකක් බොට පත් කරගන්න පුළුවන් ඒකට මුලින් කරන්න ඕේ මහා පොඩු සා දෙක ඉවතට ගන්න මේ දෙකෙම දෙක පොදයි එක් වර්ගයේ ඉතුරනාා මෙතන රින අටට දෙවරක් හතර හොන පලවෙනි පියවර දැන් ඉවරණෑ සා දෙක අපිට ලීතහ ගීට පස්සේ දෙක වරහන් එක්වර්ගය රින හතර කියන්න දෙකේ දෙවනි බලය නමේ කියන්නේ තුනේ වර්ග තුන්වරක් තුන වගේ හැට හතර කියන්නේ අටවරක් අට වගේ හතර කියන්න දෙවරක් දෙක එහෙනම් අපිටවා උත්තරයක් වර්ග දෙක අන්තරය සා දෙක එක් රින දෙක අනිස්සා දෙකේ එක් ධන දෙක ද මේක දී මුලින් එක් ධන දෙකලි වවුවත් ප්‍රශ්නයක් නෑ පස්සේෙක් සිණ දෙකල වවත් කමක් න එක නිශ්චිත දෙකේ ගුණිතය කොයි පද දෙක මුලින් ලිවර් ප්‍රශ්ය න සව ගානක ඩැ ඒ වගේම තුනයි ඒ වර්ගය රින්න හතලිස් අටයි බීවර්ගය ඒකත් මේ වගේ ගානක් පොදුසාධකයේ මුලින් ගන්නක තුන පොඩු සාදකේ තුන් වාරක් ශක්කරන දයකටම ඉතුර ඒ වර්ගරන්න හතරට තුන්වරක් එකයි දහටට හයයි දාසයයි Bවර්ගය. දැන් එතනින් නැතිඉන්න එතන තුඒ වර්ගය දාසේ කියන්නේ හතරේ වර්ගය Bවර්ගය. අන්න දාසය නැවත පූර්ණ වර්ගයක් ඒවර්ගය රින එතකොට වර්ග දෙෙ කන්තරයක් අපිට ඇවිල්ලතිනවා. තුනවාරයක් ඒ රින හතරයි B. අනිත් සාධකය ඒ දන හතරයිබ එතමොට වර්ග දෙක අන්තරයේ සාධෙකවලට අතරවතා පොඩි සාදුයක නැවට සාධක තුනක ගුණිතයක් වවිර මේ ගානය උත්තරෙන්නේ. දැන් ඔන්න අපි වර්ග දෙක අන්තරය කියන එක සාධකවලට ගියා. තව ගණන් තුනක් බලමුපුතය මේ බලන්න නමයයි ඒ වර්ගය රිින දාසයයි බීවර්ගය එක ගානක් තව එකක් CX වර්ගය රින එක උන්න හොඳර කල්පනයන් කරන්න එක. තුන් එන එක බලන්න විසි පහයි ඒ වර්ගය Bවර්ගය රින නමයයි Cවර්ගය. දැම් බලන්නක මේ ගණන් තුන පලවෙන්න එක බලමු අපි. නමය සහ දාසේ පූර්ණ වර්ග සංකය ඔකන් ියන බලුවන් තුනේ වර්ගය ඒ වර්ගය දාසේ කියන්නේ හතරය වර්ගයබීවර්ගය එහෙනම් මේක වර්ග දෙක අන්තරය සාධක තුනයි ඒ රින හතරයිබ අනිත් සාධකය තුනයි ඒ දන හතරයිබ වර්ග දෙකන්තරය සාධකාවේ දෙවනිගාන කල්පනයවම් කරන්නනකවෙයි මේ සීලිය දහැකි ලමයින්ට එක පාටපෙනවා සී කියන දහවරක් දහය දහය වර්ගයක් වර්ගය එක කියන්නේ එක් වරක් එක එකනෙ එනම් කතර සංක්‍යාවක් එකේ වර්ගය එම ලිව්වම පැහදිලිවෙන වර්ගක කන්තරය කියලා ඒනම් සාධක නව දහයයි දන්න එක අනිත්සා දෙකේ දහයික් ්‍රීනය එක එකත් විසි පහ කියන්නේ පහේවර්ගය ඒවර්ගය බීවර්ගය නමේ කියන්නේ තුනේවර්ගය සීවර්ගය දැන් ඔක්කොම් වර්ගවලින් තියන්නේ ඔන්නම් මේක මෙහම ලියන්න පුුවන් පහයි ඒබීවල සම්පූර්ණ වර්ගය තුනයි සීවල සම්පූර්ණ වර්ගේ හම ියයන්න පුළුවන් තතට ඒ වර්ගේ රින බවර්ගය වගේ එම නොලිවත් උත්තර ගන්න පුළුවන් තරක සාධකයක් පහයිAB ද තුනයිසි අනිත් සාධකය පහයිAB රින්න තුනයි දැගතකොට මේ හැම ගැටලුවක්ම වරග දෙකක අන්තරයේ සාධකවලින්තුමයන්නේ හැම ිස්ම පලවෙනි සාධකයේ රීන දෙවන සාධකේ පලවෙනි සාධකය දන දෙවනසා. මේ තුනයි ඒ තුනයි ඒ හතරයිබී හතරයිබී අඩු කිරීම එකඇතු කිරීම ලකුණ දෙක විතර එන්නේ මේ හැම එකක මෙහෙමයිකම ඉලක්කම් දෙක ලීවෙන්නේොම පර්දක ලී වෙන්නේ. එහෙමනං ඔන්න සාධකවල අපිත් තියෙන මු සියලුම සාධක වර්ග අපි අද වෙනකොට අද පාඩමත් එක්ක අවසන් වන අපිට ඊළඟ පාඩමේඩි තියෙන්නේ විභාග ගැටලු සාකච්ඡා කරන්න මේ හා සම්බන්ධවාපු. එහමන අපේ විභාග ගැට්ඩු සාකච්චා කරණයකට ඊළඟ පන්තියේද ඉගන ගණ්ඩ බලාපොරොත්තුයෙන් සියලු දෙනාම ඔකළන්ගේ යාලුමිට්‍රිය ඔක්කොම එකතු වෙලා මේමට සම්බන්ධ වන බැරි යාළුවන්ටත් එන්න කියලා සිරිමත්ගේ ස්කෝලයට එන්න ඕකොල්ලු සියලු දෙනාම සිරිමධගේ පාසෙලේ ගනිත පන්තියෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙන අතර ඊට මෙහා එන්න සියලුම්ම හය හතාට නමේශේණිවල ළමයි තම තමන්ගේ මට්ටමෙන් මේ පාඩම තමන්ට දැන්න ප්‍රමාණයට ඉගෙන ගැන මේ විෂයත් එක්ක ඉදිරියට යන්න අපි එක්ක සම්බන්ධන්නේ කියලා ආරාධනා කරමින් අද අපේ සිරිමත්ගේ ස්කෝලි ගනිති පන්තිය අවසන් කරනවා ඕකොල්ලොන්ට සුබ දවසක් අයිබෝවන්. මෙවැනි වටිනා වැඩ සටහන් නැරඹීමට ජයමග TV YouTube් නාලිකාව සබ්ස්්‍රයිප් කර සීන වලකුණ क्ලික් කරන්න